අයිබෝවන් මගේ දුවල පුතාල හැමෝටම අද ටීචර් පුතාලට කියලා දෙන්නේ දියැලි ගැන පුතාලා දියැලි දැකලා තියෙනව නේද මේ දියැලි පටන් ගන්නෙ කඳු මුදුන් වලින් කඳු මුදුනින් පටන් අරගෙන පහළට ගලාගෙන එනවා ඒ නිසා තමයි අපි මේවට දියැලි කියන්නේ අපේ රටේ ලස්සන දියැලි ගොඩාක් තියෙනවා දුම්හිඳැල්ල දියලුමැල්ල බඹර කන්ද දියැල්ල රාවණැල්ල බූමුරුැල්ල බූපත්ැල්ල පුතාලා දන්නවද මේ බූපත්ැල්ල ගලාගෙන බහින්නේ බෝ කොළයක් හැඩයට ඒ නිසා තමයි අපි මේ දියැල්ලට බූපත්ැල්ල කියලා කියන්නේ අපේ රටේ උසම දියැල්ල මොකද්ද කියලා දන්නවද අපේ රටේ උසම දියැල්ල තමයි බඹර කන්ද දියැල්ල අපේ රටේ වගේම තමයි වෙනත් රටවල දියැලි තියෙනවා අපේ රටේ තියෙන ලස්සන දියැලි බලන්න පිට රටවලින් ගොඩාක් අය එනවා පුතාලත් අම්මලත් එක්ක මේ ලස්සන දියැලි බලන්න යන්න දැන් අපි දියැල්ලක් පාට කරන්නයි හදන්නේ පුතාලා ළඟ තියෙනව නේද මෙන්න මේ වගේ දියැල්ලක් ඇඳපු කොලයක් මේකේ අපි මේ දියැල්ල පාට කරන්න ඕනේ එහෙම උඩේනම් පල්ලිහාට පාට කරන්න ඕනේ මේ දෙපැත්තේ තියෙනවා ගල් පොඩි පොඩි පඳුරු ඒවත් අපි පාට කරන්න ඕනේ අපි ඉස්සෙල්ලාම දියැල්ල පාට කරලා ඉමු පුතාලගේ පාට පෙට්ටියේ මෙන්න මේ නිල් පාට තියෙනව නේද තද නිල් පාට ගන්න අරගෙන මෙන්න මෙහෙම අල්ලන්නේ නැහැ පාට පුරා අල්ලන්නේ මෙන්න මෙහෙම අල්ලගෙන මේ උඩේ ඉඳන් පහළට පාට කරන්න ඕනේ වතුර ගලා බහින්නේ උඩේ ඉඳන් පහළටනේ ඒ නිසා අපි මෙන්න මෙතන උඩේ ඉඳන් පහළට මෙන්න මෙහෙම පාට කරන්න ඕනේ මෙහෙම පාට කරන්න උඩේ ඉඳන් පහළට අත තද කරන්න එපා අත බුරුලට තියාගෙන පාට කරන්න මෙහෙම පාට කරන්න මෙහෙම පල්ලිහාට විතරයි පාට කරන්නේ ආපහු උඩට පාට කරන්නේ නැහැ පහළට උඩේ ඉඳන් පහළට පහළට විතරයි පාට කරන්නේ මෙහෙම අයින දිගේ පාට කරන්න මැද ටික පාට කරන්න සුදු පාට පෙන්නට කමන්නේ පුතාලා දැක්කනේ දියැල්ල ගලා බසිනකොට සුදු පාටට පේනවා නිල් පාටට පේනවා වතුර ඒ නිසා සුදු පාට පෙවුනට කමක් නැහැ පුතාලා පාට කරනකොට මෙන්න මේ පැත්තට පාට කරන්න එපා දෙයින්දා පහලට විතරයි පාට කරන්න ඔන්න දැන් අපි දියැල්ල පාට කරලා ඉවරයි දැන් පුතාලගේ පාට පෙට්ටියෙන් මෙන්න මේ ලා නිල් පාට අරගන්න ලා නිල් පාට අරගෙන ඒකත් අර විදිහටම තමයි අල්ලන්නේ එහෙම අල්ලගෙන දෙයින්දා පහලට ආපහු අර පාට කරපු එක උඩ පාට කරන්න ඕනේ. මේක පාට කරන්නේ හොඳා තද කරන්නේ නැතුව. මෙන්න මෙහෙම ලස්සනට පාට කරන්න. හරි. දැන් අපි දියැල්ල පාට කරලා ඉවරයි. දැන් මේ දෙපැත්තේ තියෙන ගල් පොඩි පොඩි පඳුරු පාට කරන්න ඕනේ. පුතාලගේ පාට පෙට්ටියේ තියෙනව නේද? දුඹුරු පාට දෙකක්. මෙන්න මේ වගේ දුඹුරු පාට දෙකක් තියෙනව නේද? ඒ දෙකෙන් පුතාලා කැමති පාටක් අරගෙන ගල් ටික පාට කරන්න ඕනේ. අපි මුලින්ම උඩේ ඉඳලා තමයි පාට කරන්නේ. පල්ලෙහා ටික පාට කරන්නේ අන්තිමට. නැත්තම්
පල්ලෙහා ටික පාට කරලා හිටියොත් අපේ අතේ ගෑවෙනවනේ පාට. එතකොට අපි මේ පාට කරන එක කැත වෙනවා. ඒ නිසා උඩින් ඉඳලා ගලින් ගලට එක ගලක් පාට කරලා තමයි අනිත් ජල පාට කරන්නේ. මේ ගල් පාට කරනකොට පුතාලා වෙන්නට අල්ලන විදිහට තමයි පාටේ කල්ලන්නේ. පාට කුරල්ලන්නේ වෙන්දට අල්ලන විදිහට තමයි. එක ගලින් ගලට පාට කරන්න ඕන. ඊට පස්සේ ගල් ටිකක් පාට කරලා ඉවර වුණාට පස්සේ ඒ අතරේ තියෙනව නේද පඳුරු? අන්න ඒ ටික අපි පාට කරන්න ඕනේ. මෙන්න මෙහෙම මේ ගලත් පාට කරමු. දැන් පුතාලගේ පාට පෙට්ටියේ මෙන්න මේ වගේ තද කොළ පාටයි ලා කොළ පාටයි තියෙනවනේ. ඒ පාට දෙකෙන්ම පාට කරන්න පුළුවන්. පඳුරු ටික ඒ පාට දෙකෙන්ම පාට කරන්න. ඊට පස්සේ ලා කොළ පාට. ඒකිනුත් මේ පඳුර පාට කරන්න. ලස්සනයි නේද? මෙන්න මෙහෙම පාට කරන්න ඕනේ. ඊට පස්සේ අපි ආපහු ගල් පාට කරනවා. මෙහෙම මේ ගල් ටිකයි මේ පඳුරු ටිකයි කොම පාට කරන්න ඕනේ. ලස්සනට පාට කරන්න ඕනේ. ඒකට තමයි අපේ චිත්‍රය ලස්සන වෙන්නේ. අපි පාට කරලා ඉවරයි. තව එක ගලකුයි එක පඳුරකුයි තමයි තියෙන්නේ. දැන් අපි ඒ පඳුරත් පාට කරමු. ඒ පඳුරත් පාට කරලා ඊට පස්සේ ඒ ගලත් පාට කරන්න ඕනේ. පිට යන්නේ නැති වෙන්න පාට කරන්නත් ඕනේ. අනේ දැන් අපි මේ චිත්‍රයේ අපේ දියල්ල පාට කරලා ඉවරයි. ලස්සනයි නේද? තාලත් මේක පාට කරලා ටීචර්ට ඉවන්න බලන්න. ලස්සනට පාට කරන්න ඕනේ. ලස්සනට පාට කරලා ටීචර්ට ඉවන්න බලන්න.